Sancharya. ලෝක උරුමයක් ලෙස නම් කරපු තැනක තමයි අද අපි ඉන්නේ. පෘතුගීසීන් විසින් ඉදි කරපු ලන්දේසීන් විසින් නවීකරණය කරපු තැනක් තමයි මේ ගාලු කොටුව. 1588 දී තමයි ඉදිවන්නේ. අවුරුදු 400ක විතර අතීතයක් තියෙනවා මෙතෙන්ට. අද අපේ සංගීත චාරිකාව ස්පර්ශෙහි පළවෙනි ගීතය එදා චිත්‍රා සෝමපාල මහත්මියගේ හඬින් පියසේන කොස්තා මහතාගේ පද රචනෙන් PLA සෝමපාලයන්ගේ සංගීතයෙන් हेडोड़ गीत अद नाद समक गयुए रसिक हित वेडी प्रमाणयक स्पर्श करन्नट हेकियाव लेबुनु निसाम देर्न ड्रीम स्टार किरुल हिमी करगात ओबे सिहिन तारकाव्य फेलन एंड्रिया आई बुआ आई बुआ नय गालु कोटुवट की पारक वेला तीनोद गालु कोटुवट मतक विधियट තුන් වතාවක් හෝ හතර වතාවක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඔව්. මත් ඒ වගේ වතාවක් තමයි. ෆැලන් මොකද වෙන්නේ මේ ටිකේ? මේ ටිකේ අතරමයි දැන් තිබිච්ච වාතාවරණෙත් එක්ක අතරම ගනන් සතුටුයි. වැඩ කරගෙන යනවා ඉස්සරහට කරන්න තියෙන වැඩවල ප්‍රිපරේෂන්ස් කරගෙන යනවා. ඒ හැමදේම මැද්දේ දැන් ඉවෙන්ට්ස් ප්‍රෝග්‍රෑම්ස් ඒ හැමදේම දැන් පටන් අරගෙන තියෙනවා රීස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩත් එක්ක සංගීත කටයුතු තමයි මේ දවස් ටිකේ කරගෙන යන්නේ. හරි පරිස්සමින් සෞඛ්‍ය ආරක්ෂිත අනිවාර්යයෙන්ම. ෆැලන් මට මෙන්න මේ දේ අහන්න හිතුණා අද 2020 වසරේදී දෙර්ණ ඩ්‍රීම් ස්ටාර් කිරුල ඔබ දිනා ගන්නවා. එදා දරුණ හැඟීම අද කොහොමද දැනෙන්නේ? අදටත් ඒ වගේම සමහර වෙලාවට හිතනකොට පුදුමයි. අයියා මොකද මේක හිතපොම නැති දෙයක්. නමුත් මම පොඩි කාලේ ඉඳන් හීන දැක්ක දෙයක්. හැබැයි හිතුවේ නැහැ මේ දේ මට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියන එක. අදටත් සමහර වෙලාවට හිතනකොට හීනයක්. ඉතින් බොහොම සන්තෝසයි. හරි සතුටක් දැනෙන්නේ ගැන හිතනකොට. හොඳයි. අපි දැන් සූදානම් වෙනවා අපේ ඊළඟ ගීතය වෙතට යොමු වෙන්න.
මෑතකදී අප අතරින් ඉතාමත් අවාසනාවන්ත ලෙස වියවුණු ප්‍රවීණ සහ ජේෂ්ඨ ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මියගේ ජනප්‍රිය ගීත අතරින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් දවසක් දා රෑ වසන්ත සෙනකෙළියේ ඒ ෆෙලන් මේ ගීතය මේ මොහොතේ තෝරගන්න ඇත්තටම මේ ගීතය මම මෙතුමියගේ කැමැතිම ගීත වලින් එකක් සහ මම හරි ආසයි මම නීලා වික්‍රමසිංහ මහත්මියගේම ගීතයක් තෝරගන්න හේතුව මම නීලා වික්‍රමසිංහ මහත්මියගේ ජීවිත කතාව ඇය හරිම ඒ කියන්නේ අපි ගොඩක් අය නොදැනුවත් වුණාට ඇය ගොඩාක් කම්කටොළු මැද්ද ජීවිත ගත කරපු කෙනෙක් සහ ජීවිතේ ජයගත්ත ගායිකාවක් විදිහට මං හරි ආසයි ඇයගේ කැරැක්ටර් එකට ඇයගේ ජීවිත කතාවට මං හරි ආසයි ඉතින් මම හිතුවා ඇයගේ ගීතයක් වන දවසක් දාරාය වසන්ත සැනකෙළිය මං ආස කරන ගීතයක් අද දවසේ තෝරගන්න ගේ පද රචනය ගාමිණි විජේතුංගයන් සංගීතය ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් මහත්මයා අද ගායනා කරන්නේ නාද සමගින් ඔබේ සිහින තාරකාවිය ෆැලන් ඇන්ඩ්‍රියා මාසිත හඳවා ඇයි ඔහු යන්නේ
සංගීත සංචාරය විරාමෙන් අනතුරුව නැවතත් අපේ සංගීත චාරිකාව ස්පර්ශ සමගින් සමහර වෙලාවට තමංගාව දිනෝ 1000ක් පිරස හිටියත් අවශ්‍යම කෙනා නැතුණාට පස්සේ ඒ දැනෙන හැඟීම නිකන් හිතලා බලන්න ඒක හරි පාළුවකට සමාන කියාගන්න ටිකක් අමාරු හැඟීමක් මම විශ්වාස කරනවා ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් කවම හරි දවසක ඒ හැඟීම දැනලා ඇති කියලා ෆෙලන් දැනিলা නැද්ද එහෙම හැඟීමක් මගේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි මොකද ඔබ ඊළඟට තෝරගන්න ගීතය ඒ අදහසට සමාන ගීතයක් තමන් ප්‍රිය කරන කෙනා නොමැතිව චාරිකාවක් යන යුවතියකට දිනෝ 1000ක් මැද්දේ ඔහු නැති පාළුව දැනෙනවා ඇයගේ ඔහු නැති පාළුව මෙම ගීතය ගායනා කරන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය සංගීතය රෝහණ වීරසිංහයන් ගේයපද රචනය මහාචාර්ය සුනිල් ආරිරත්නයන් නාද සමග අද ගායනා කරන්නේ ෆෙලන් ඇන්ඩ්‍රියා
ජනප්‍රිය හැම ගීතයක්ම සුභාවිත ගීත නෙමෙයි. සුභාවිත ගීත අතර ජනප්‍රියම ගීත නැතුවමත් නොවේ. ජනප්‍රිය ගීත සුභාවිත ගීතයට වඩා අපි අතර රැඳෙන්නේ ඒ සරල බව නිසාමත් නැත්නම් ඒ ගීය පද රචනය නිසා වෙන්න පුළුවන්. ඒක ගායනා කරන ගායකයා හෝ ගායිකාව නිසා වෙන්න පුළුවන්. සංගීතය නිසා වෙන්න පුළුවන්. ඒ වගේ නිසා හේතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිලි රාජිනී ලෙස කලක් තිස්සේ වැජබුණු රුක්මනී දේවි මහත්මියගේ ගීත බොහෝමයක් ජනප්‍රිය ගීත ගොන්නට තමයි එක් වෙන්නේ. ෆැලන් මේ ගීතේ අම්මද තෝරලා දෙන්නේ? ඔව් ඇත්තටම අම්මා තමයි තෝරලා දෙන්නේ මේ ගීතය. මම හොයාගන්නේ අය මේ ගීතය ගොඩක් ඇහෙන්නේ නැති ගීතයක්. මං හිතන්නේ මේ ගීතය මේ මෑතකදී කවුරුත් ගායනා කරලා ඇති කියලා. මේ ගීතේ මට හම්බෙන්නේ මම ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ තරඟ කරනකොට මට ඕනේ හැමතිස්සෙම කට්ටිය අහපු නැති ගීතයක් වෙනස් විදිහකට පර්ෆෝම් කරන්න හැමතිස්සෙම. ඉතින් එහෙම හොයද්දි හම්බෙච්ච එක ගීතයක් මගේ අම්මා හොයාගත් එක ගීතයක් තමයි මේ. පවුලේ ළමයි තුන්දෙනයි ලොක්කේ ඔයා. ඔව්. ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතාගේ සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ ගේය පද රචක KDK ධර්මවර්ධනයන්ගේ පද රචනයෙන් එදා රුක්මිනී දේවි මහත්මිය ගැයූ ඒ ගීතය අද ගයන්නේ නාද සමගින් ඔබේ සිහින තාරකාවිය ෆැලන් ඇන්ඩ්‍රියා. एक बलो एक मद से इन्ने ऐसे तिन्ने कमार मुननते सब दुख दलो एक मल से खेरते ऐ तेरी हाना सुसुम हेलाने කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ පෙරලියක් ඇති කරපු ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් හැටියට මම එහි දකින විශේෂම ලක්ෂණය තමයි එම ටෙලි වෘතාන්තය නිර්මාණය කරන්නේ ගැහැණියක්. මේ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න නිර්මාණයක් මෙහි කරන්නේ ගැහැණියක්. ඇය ශර්මිලා ධර්මරාසා මහත්මිය.
මම මේ පොදු ගැන කතා කරන්න හේතුව තමයි පොදු සීසන් 2 කියන්නේ දෙවන අදීරේ ෆැලන් ගායනා කරනවා එහි ගීත. එය ඔබේ ස්වතන්ත්‍රයක්. ඔව්. ෆැලන් නේ ඔබේ කීවෙනි ස්වතන්ත්‍රයද? කීවෙනි එකද කියලා ඇත්තටම එහෙම හරියට මතක නැහැ. මොකද මම ගොඩාක් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ කියන්නේ කලබරේෂන් සහ ස්වතන්ත්‍ර නිර්මාණ ගත්තොත් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක අපි කියමු විසිවෙනි එක වගේ. පළවෙනි එක ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි එක වෙන්නේ මම ඩ්‍රීම් ස්ටාර් වලට එන්නත් කලින් ගොඩක් කලින් ඒක මේ දැසෙන් මගේ වේදනාව කියලා පොප් පංක් කියලා ආටිස්සා දෙන්නෙක් එක්ක කරපු ගීතයක්. ඒක එන්නේ ඇත්තටම ගොඩක් ඩ්‍රීම් ස්ටාර් වලට සෑහෙන කාලයකට කලින්. පාසල ගැන මතක් කරමු ෆැලන්. මේ වෙලාව මං හිතනවා ඒකට හොඳම වෙලාවක් කියලා. මගේ පාසල වෙන්නේ බම්බලපිටිය ශුද්ධ පෞලේ කන්‍යාරාමය. ඇත්තටම කියන්න ඕනේ පාසලෙන් පවා මට සෑහෙන ලොකු සපෝට් එකක් මේ ගමනට හම්බුණා. දැනගත්තම මේ වගේ තරගාවලියකට මම ඇතුළත් වෙලා ඉන්නවා කියලා. ඒ මොහොතේදී පවා සෑහෙන ලොකු හයියක් වුණා මට පාසල සහ මේ සංගීත ජීවිතේ පටන් ගන්නෙත් මගේ පාසලෙන්. සංගීතය හදාරන්න ගන්නේ මම පාසල් ජීවිත පාසල් කාලේදීමයි. ඉතින් පාසල අමතක කරන්න බෑ. අම්මව අමතක කරන්නත් බෑ. අනිවාර්යෙන්. නංගිල දෙන්නව අමතක කරන්නත් බෑ. මුළු පවුලම. ඔව්. පවුල ගැනත් අපි කතා කරමු. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා මගේ නංගිල දෙන්න. ඉතින් ඔවුන් තමයි මගේ පිටිපස්සේ ඉන්න ලොකුම හයිය මේ ගමනේදී. ඔවුන් මට හයියක් වෙලා මගේ පිටිපස්සේ හිටියේ නැත්නම් අද මම මට ආස දේ මගේ වෘත්තිය කරගෙන නොඉන්න තිබුණා. ඉතින් ඒ දීපු හයිය ඒ දීපු නිදහස ඒ මං ගැන තිබ්බ විශ්වාසය හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. හැමදාම ඒගොල්ලන්ට මං ණයගති. ගේ පද රචනය කුසල විදාන පතිරණගේ සංගීත නිර්මාණය තරණපුර පරපුරේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන නිමේෂ් කුලසිංහ අයියා ගායනා කරන්නේ ෆැලන් එන්ඩ්‍රියම තමයි අද ගායනා කරන්නේ ඔබේ සීන තාරකාවිය ෆැලන් එන්ඩ්‍රියා නාද සබක සිතරා දැසමානේ මයි දැත පාවිදෝ කාගේදෝ කවුරු කාටදෝ අයිතිමා ආශා සිතරා දැසමානේ මයි දැත පාවිදෝ වියලි කතරේ සැරිසාරා ශීත වූ හිමයේ දැල් දෙනා හීනේ පෙම්බතා අහම්බයකින් අමුවුණා නුඹේ බැල්මත් මා දවාලයි සිතරා ගයිතාලමක් වැයෙනවා හිත පුරා සිතරා නුඹේ දැල්මෙන් මා දැවේ සිතරා ගයිතාලමක් වැයෙනවා හිත පුරා ඔබ වැයෙනවා හිත පුරා
මේ අපේ සංගීත සංචාරය ස්පර්ශ ෆැලන් පාසලේදී සංගීත හැදෑරුවද ඔව් සාමාන්‍ය පෙළ දක්වා මම සංගීත හැදෑරුවා ඊට පස්සේ මම උසස් පෙළ කරන කාලේ මම විශාරද ප්‍රථම පටන් ගත්තා නමුත් මට ඉවර කරන්න බැරි වුණා කම්ප්ලීට් කරන්න බැරි වුණා මොකද මම පාසල් ජීවිතයෙන් පස්සේ කම්ප්ලීට්ලි මගේ හයර් ස්ටඩීස් මම වෙන පැත්තකට තමයි යොමු වුණේ මම සංගීතය ඉගෙන ගත්තේ නැහැ වැඩිදුර ඒත් එක්කම විශාරද විභාගය නැවතුණා ඔන්න ඔය මම විශාරද ඉගෙන ගන්නේ නන්ද විශාරද නන්දමාලි මහත්මිය යටතේ පාසල් කාලෙදි තමයි සංගීතය පටන් ගන්නේ ලංකාවේ ප්‍රසංග වලට සහභාගී වෙනවනේ ඔව් දැන් මේ රටින් එතරට ගිහිල්ලත් ඔබ ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඔව්. මුල්ම ප්‍රසංගය ඩුබායි රාජයේ. ඔව්. කොහොමද අත්දැකීම? අත්දැකීම හොඳයි. පළවෙනි මොනවාද විදේශ සංචාරයේ හින්දා සුරුසුරු ප්‍රශ්න තිබුණා ඇත්ත කියන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ හැම මේ නවක හැම නවකයකම යනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඇත්තටම. විදේශ සංචාරවල යනකොට හොයලා බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා, චෙක්ලිස්ට් එකක් තියෙනවා. ගොඩාක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. මොකද අපි අපේ රටේ නෙමෙයි ඉන්නේ වෙන රටක. එතකොට එහේ නීති රීති වෙනස්, ප්‍රශ්නයක් මොන හරි වුණොත් ඒවට මුහුණ දෙන්න තියෙන විදිය වෙනස්. ඉතින් හැමතිස්සෙම මම එකකින් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. නවකයෙක් විදියට විදේශ සංචාරයකට හරි මේ රටින් පිට මොන හරි දෙයකට යනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා චෙක්ලිස්ට් එකක් තියාගෙන මම ඒක පළවෙනි සංචාරයෙන් මගේ ඉගෙන ගත්තා. මම දෙවෙනි තුන්වෙනි සංචාරවලට ගියේ ඩුබායි. ඉතින් ඒ අත්දැකීම පළවෙනි එකෙන් හම්බුණා. හොඳ අත්දැකීමක් හම්බුණා. මට ආදරය කරන පිරිසක් මට හම්බුණා. ශ්‍රී ලාංකිකයින් ආදරණීය ශ්‍රී ලාංකිකයින් පිරිසක්. ඉතින් ඒ ඔක්කොම ඒක සම්මිශ්‍රණයක්. ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර ඉතයි හැලයි. ඉතාමත් මිහලයි, බොහොම ආදරණීයයි. දැන් රියැලිටි තරඟාවලි ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරාම තියෙනවා. ලංකාවෙත් රියැලිටි තරඟාවලි රසක් තියෙනවා. එතකොට රියැලිටි තරඟාවලියකින් හම්බෙන ගායක ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට හම්බෙන ජනප්‍රියත්වය ඒක පවත්වා ගන්නේ නැහැ වගේ එකක් මට දැනෙනවා. ඒ කියන්නේ දැන් ජනප්‍රිය වෙනවනේ රියැලිටි තරඟයක් කියන එකෙම ජනප්‍රිය වෙනවා. එතකොට මම විශ්වාස කරනවා ඔබ ඒ හම්බ වෙච්ච ජනප්‍රියත්වය මේ වෙනකොට හොඳින් ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා කියලා. මොකද්ද රහස? ඇත්තටම දැන් රියැලිටි තරඟයකින් වෙන්නේ දැන් සාමාන්‍ය ගායිකාවක් හෝ ගායකෙක් ලොකු පරිශ්‍රමයක් දරලා තමයි එයාගේ එක සින්දුවක් හෝ සින්දු දෙකක් හෝ මිනිස්සු අතරට යවන්නේ. එයා ගොඩක් මහන්සි වෙනවා. නමුත් රියැලිටි තරඟාවලියකින් ඇත්තටම කියනවා නම් දක්ෂතාවයක් තියෙන කෙනෙක් අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයන්ට හඳුනලා දෙනවා. ඉතින් මම හිතන්නේ මේ රියැලිටි තරඟාවලියකින් එනකොට තියෙන ඕන ලොකුම දේ තමයි ගොඩක් අය මේ හැලෙන්න හේතුව රියැලිටි තරඟාවලියකින් පස්සේ නොපෙනී යන්න හේතුව එක පාට රියැලිටි තරඟේ ඉවරුණාට පස්සේ ප්ලෑන් එකක් නැහැ මොකක්ද වෙන්න ඕනේ කියන එක. දැන් රියැලිටි තරඟේ ඉවරයි, දැන් මම මොකද්ද කරන්න කියලා සමහර වෙලාවට හිතනකොට එයාගේ කාලය ගිහින් ඉවරයි. මං හිතන්නේ රියැලිටි තරඟාවට සහභාගී වෙනකොට වෙන්න ඕනේ තමන්ට අවශ්‍ය වටපිටාව, තමන්ට අවශ්‍ය ප්‍රේක්ෂක ජනතාව හැදුනට පස්සේ එතනින් එහාට පවත්වාගෙන යෑම ඇත්තම තියෙන්නේ අපේ අතේ, රියැලිටි තරුවා අතේ. ඉතින් ප්ලෑන් එකක් එක්ක වැඩ කරොත් ලොස්ට් වෙන්නේ නැහැ. ප්ලෑන් එකක් එක්ක වැඩ කරන්න. එතකොට ලොස්ට් වෙන්නේ නැහැ. තොරගන්න ඊළඟට ගීතයක් ස්පර්ශ. ඔව්. පිටට එදා ඉතාම ජනප්‍රිය ගීතයක්. මම විශ්වාස කරනවා මේ ගීතය හැමදාම ජනප්‍රිය ගීතයක් කියලා. ගේය පද රචනය KDK ධර්මවර්ධනයන්, සංගීත නිර්මාණය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායකයන්. නීල බිගු කැල. නීල බිගු කැල. ගයමු මේ අපේ සංගීත සංචාරය නාද සමග. අද ගයන්නේ ෆැලන් ඇන්ඩ්‍රියා. පහසින් මෝහන
කාලේ කෙමින් කෙමින් අවම වෙලා ඉතුරුලා තියෙන හරි පොඩ්ඩයි ස්පර්ශ තහනම් වූ සමයක හදවතින් සංගීතයෙන් රසයෙන් ඔබ ස්පර්ශ කරන්නටයි මේ අපි අතන දරන්නේ ෆෙලන් ටිකක් වෙනස් නේද මේක මොකද හිතෙන්නේ මේ අත්දැකීම ගැන අපේ සංචාරය ගැන කියන්නකෝ පොඩි हरिम विनस् नाद संगीत तेक् मे वगे परीसरेक मे वेडसटान संबंधी लवीम तत्र मट लुकू ऑपर्चुनिटी कक मट मम वगे आरंभक समय इन गायिक वक् थिंक मे वगे अति विशिष्ट वाद्य वृंद मे वेडसटान मे विद्य वेडसटान संबंधी लवीम अत्र मट हरिम शत्रुदायक थिंक हरी लसंट गिया अद वेडी लसंट गिया नाद समग उब एक फेलन मे मोहत उबट स्तूति सहन दिन कति उबगे गमंट शक्ति अक्वेच धैर्य अक्वेच अभी ओंट स्तूति करमो मे कौंत मोहत अक् अनिवार्य मगे मे गमनट अत्र वसनवली नम वशंकिया बरियुना मे गमनट अत्रम हदवतीम सपोर्ट कर गुडक्का हिटिया हदवतीम सहयोगे दुन गुडक्का हिटिया ये हेम दिन वेनुंग तमाय मंग मे गमन यान्ने हेम दिन ඒගොල්ලෝගේ කැමැත්ත හිඳ තමයි මට සහයෝගය දුන්නේ. ඉතින් ඒ අය වෙනුවෙනුත් තමයි මේ ගමන යන්නේ. ඉතින් හැමදාටමත් මේකෙන් මම නැති වෙලා පේන්න නැතුව යන්නේ නැහැ. හැමදාමත් සංගීත ක්ෂේත්‍රයේ ඔයාලට දෙයක් දෙමින් ඉන්න තමයි මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් ඒක තමයි මගේ ස්තුතිය ඒගොල්ලන්ට. ඔබගේ උත්සාහය සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම විශ් කරනවා. නාද නාදයට ස්තුතියි. फेलन एंड्रिया उबे सिहन तारकाव्य उपटी स्तूति फेलन अपे संचारेट सहभागी उनाट एना समुगे अन्नाम नवत हमुन्नाम अनिवार्यम एक पोरोंदुवाक मे नाद नादे समुग अपि संगीत संचारे स्पर्श ¡Gracias!
पूरी